අයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ජාත්‍යන්තර මට්ටමේ ගෙතුම් කලාව උගන්වන ලංකාවේ එකම ගෙතුම් තක්ෂලාව වන අනුස් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ගෙතුම් කලාව මුල සිටම ඉගෙනගෙන අලංකාර සිහින දෑතින් නිමවන්න කැමති ඔබ වෙනුවෙන් ගෙන එන පාඩම් මාලාවේ 8 වන පාඩමත් එක්කයි ඔබ මේ හමුවන්නේ. අපි දැන් ඉගෙන ගන්න හදන්නේ අපේ ප්‍රධාන ගෙතුම් වර්ග 4 4 වෙනි පිරවිල්ලත් එක්ක. හරිද? ඒ තමයි ට්‍රිපල් ක්‍රොෂේ. එහෙමත් නැත්නම් තුම්පට පිරවිල්ල. ඒ පිරවිල්ල හඳුන්වන කෙටි යෙදුම තමයි TC. මෙතින් TC. අපි චාට් බලාගෙන ගොතනකොට ට්‍රිපල් ක්‍රොෂේකට අදාළ සංකේතය වෙන්නේ මෙන්න මේ T අකුරට ඉරි දෙකක් ගහලා. හරිද? අපිට දැන් මතක ඇති ඔයාලට මම කලින් ඒවෑ කියලා දුන්නා. අපි T අකුරට ඔන්න පළවෙනි එක ඔන්න T අකුර. ඔන්න මේ දෙපට පිරවිල්ල. දෙපට පිරවිල්ලේදී මොකද තියෙන්නේ? T අකුරට මැදින් මේ පැත්තට ඉරක් හරි මේ පැත්තට ඉරක් හරි. අපේ ට්‍රිපල් ක්‍රොෂේකේදී කොහොමද? ඒකට ඉරි දෙකක් එනවා. මේ පැත්තට හරි අර කෙලින් අතට හරි. මේ විදියට හරි. හරිද? අනිවාර්යෙන් මේ T අකුරට ඉරි දෙකක් තියෙන්න ඕනේ. හරිද? මෙන්න මේ විදිහට. මෙන්න බලන්නකෝ. මෙන්න මේකේ ඔයාලට පේනවා ඇති මේ. මේක දාලා මේ ඉරි දෙකක් තියෙනවා. මෙහෙම දාලා තියෙන මේ තුනක් තියෙනවා. ඒ තුනක් කියලා තියෙන්නේ මේ එකම චේන් එකට දාලා තියෙනවා ට්‍රිපල් ක්‍රොෂේ තුනක් මේ දාලා තියෙන්නේ. ඒ ට්‍රිපල් ක්‍රොෂේ කියලා හඳුන්වන්න තමයි මේ දාලා තියෙන්නේ. මේකට ඉරි මේ T අකුරක් තියෙන්නේ. T අකුරට ඉරි දෙකක් ගහලා තියෙන්නේ. හරිද? මේකෙන් හඳුන්වන්නේ මේ ට්‍රිපල් ක්‍රොෂේ මේ තුනක් ඇඳලා තියෙනවා. තුනක් දාන්න කියලා තියෙන්නේ. හරිද? දැන් තේරුණා නේද ට්‍රිපල් ක්‍රොෂේ කියන්නේ මොකද්ද කියලා? මම දැන් ඔයාලට කියලා දෙන්නම් ට්‍රිපල් ක්‍රොෂේ එකක් කරගන්නේ කොයි විදිහටද කියලා. ඔන්න අපි ඉස්සෙල්ලා වගේම ස්ලිප් නොට් එකක් දාගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මෙතනට දාගන්නවා කලින් දාගත්තා වගේ චේන් 10ක් දානවා. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඔන්න දාගත්තා. ඔන්න චේන් 10ක දන්වලක් අපි දාගත්තා. හරිද? අපේ දැන් ට්‍රිපල් ක්‍රොෂේකේ උස සමාන වෙන්නේ චේන් 4ක දිගට. ඒක නිසා අපි මෙතනට වැඩිපුර දාගන්නවා චේන් 4ක්. හරිද? ඔන්න 1යි 2යි 3යි 4යි. ඔන්න අපි චේන් 4ක් දාගත්තා. හරිද? දැන් ඔයාලා බලයි. දැන් ඔයාලා බලන්න මේකේ නූලක් උඩට ආවා මේකේ. මේ මගේ මේ අරගෙන තියෙන නූලේ මම අර මේ නූල් ටික ලෙහෙල ඉවර වෙලා වෙන නිර්මාණයක් කරා. ඒක නිසා ඒකේ නූල් ටික දැන් ලෙහිලා ලෙහිලා වගේ තියෙන්නේ. මට හිතුන්නේ නැහැ ඒක එහෙම වෙයි කියලා. ඉතින් මම ඒ නූල් එක ගත්ත නිසාම දිගටම ඒ නූලම මම ගත්තා. හරිද? දැන් ඔන්න අපි මෙතනදී දාගත්තා චේන් 4ක් වැඩිපුර. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඒකට වැඩිපුර අපි චේන් 4ක් දාගත්තා. දැන් ඔක්කොම චේන් කීයක් තියෙනවද? 14ක් තියෙනවා. හරිද? දැන් ඔයාලා හිතන්න ඔයාලා ඉස්සරල මුලින් දාගෙන හිටපු චේන් 10ෙන් අපි 4ක් අයින් කරලා පස්සෙනියකින් පටන් ගත්තොත් එහෙම අපිට චේන් කීයද ඉතුරු වෙන්නේ? 6යි ඉතුරු වෙන්නේ. අර ඒක නිසා තමයි මම කිව්වේ යම් කිසි දෙයක දිගක් හරි මොනවා හරි අරගෙන ඉවර වෙලා අපි ඒක ගානට චේන් දාගෙන අපි ඒකෙන් ආයෙ අඩු කරන්න යන්න එපා. අපි දැන් දාන පිරවිල්ලට අනුව ඒකට චේන් වැඩිපුර දාගෙන කරගන්න. හරිද? දැන් ඔන්න මම ඕකලන්ට කියලා දෙන්නම් ට්‍රිපල් ක්‍රොෂේ එකක් කරගන්නේ කොහොමද කියලා. අපේ මේකේ පළවෙනි අපි දාගත්ත අමතර දාගත්ත චේන් 4 1යි 2යි 3යි 4යි. ඒ චේන් 4 ඇතෑරලා අපි දාන්නේ මොකකටද? පස්වෙනි චේන් එකට. හරිද? පස්වෙනි චේන් එකට දානකොට මෙන්න මෙතන ඉඳන් ඔන්න බලාගන්න. දැන් අපි පස්වෙනි චේන් එකට තමයි දාගන්නේ. අපි දැන් මෙතනදි කරන්නේ
මෙන්න මේ වගේ අපි දැන් අර ඩබල් ක්‍රොෂේකෙදි කළේ එක පොටයි ගත්තේ. අපි මේකේ පොටවල් දෙකක් කරකව ගන්නවා. හරිද? කරකවාගෙන මේ කටුවේ රඳව ගන්නවා පොටවල් දෙකක් විදිහට. හරිද? ඊට පස්සේ මේක පස්වෙනි චේන් එක ඇතුලෙන් මෙන්න මේ විදිහට ඇතුල් කරනවා කටුව. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට යාන් එක පටලගෙන මේ පස්වෙනි චේන් එක ඇතුලෙන් එළියට අරගෙන එනවා. හරිද? දැන් කටුවේ ලූප් කීයක් තියෙනවද? හතරක් තියෙනවා. ඒ හතර අපි දෙකින් දෙකට එළියට ගේන්නේ. හරිද? මෙන්න කටුවේ ලූප් හතරක් තියෙන එකයි, දෙකයි, තුනයි, හතරයි. කටුවේ තියෙන ලූප් හතරක්. හරිද? ඔයාලගේ මේ විදිහට පළලට නැහැයි කියලා දුක් වෙන්න එපා. මම මේ අරගෙන තියෙන්නේ මහත යාන් එකක්. ඒ යාන් එකේ දැන් මේ මම අර කිව්වේ අර මම අර නූල් ටික මේවා කළා කියලා. ඒක නිසා තමයි මේ විදිහට හැදිලා තියෙන්නේ. හරිද? මේකේ තියෙන ලූප් හතරක් තියෙනවා. ඔන්න දෙකින් දෙකට තමයි අපි එළියට ගේන්නේ. ඔන්න පළවෙනි ලූප් දෙකෙන් එළියට ගෙනාවා. දැන් තියෙනවා තුනක්. ඔන්න ඊළඟ දෙකෙන් එළියට ගේනවා අපි. ඔන්නහම ඊට පස්සේ ඔන්න ඊළඟ දෙකෙන් එළියට ගේනවා. ඔන්න බලන්න ත්‍රිබල් කොෂේ එක. මේ තියෙන්නේ ත්‍රිබල් කොෂේ එක. දැක්කද? මේ ත්‍රිබල් කොෂේ එක. ඔන්න ආයෙමත් පෙන්නන්න. ඔන්න යාන් එක දෙසරයක් කටුවේ පටලගත්තා. ඔන්න ඊළඟ චේන් එකට කටුව ඇතුල් කළා. ඊට පස්සේ යාන් එක පටලගෙන මේ චේන් එක ඇතුලෙන් එළියට ගෙනාවා. ඊට පස්සේ පළවෙනි ලූප් දෙක ඇතුලෙන් එළියට ගෙනාවා. ලූප් තුනක් තියෙනවා තව. ඔන්න ඊළඟ ලූප් දෙක. ඒ ලූප් දෙකෙනුත් එළියට ගේනවා. ඔන්න අන්තිම ලූප් දෙක තුන් සැරයක් කළා අපි. ඩබල් ක්‍රොෂේකෙදි අපි කළේ කී සැරේද? දෙසරයයි කළේ. හරිද? ඔන්න අපි මෙන්න මේ විදිහට තමයි ත්‍රිබල් ක්‍රොෂේ දාන්නේ. මෙතනින්දම් මෙතනට එනකම් ඔයාලා කරගෙන එන්න. මෙන්න මේම ඔන්නව දෙසරයක් පටල ගත්තා. මේ යාන් එක ඇතුලෙන් දැම්මා. චේන් එක ඇතුලෙන් කටුව ඇතුළු කළා. යාන් එක පටලගෙන මේ චේන් එක ඇතුලෙන් එළියට ගේනවා. ඊට පස්සේ පළවෙනි ලූප් දෙකෙන් එළියට ගේනවා. දෙවෙනි ලූප් දෙකිනුත් එළියට ගේනවා. තුන්වෙනි ලූප් දෙකිනුත් එළියට ගේනවා. ඔන්න බලන්න ත්‍රිබල් ක්‍රොෂේකේ උස. අපේ පිරවිලි වර්ග හතරේ උසම පිරවිල්ල තමයි ත්‍රිබල් ක්‍රොෂේ පිරවිල්ල. හරිද? මෙතන ඉඳන් මෙතනට එනකම් ඔයාලා ත්‍රිබල් ක්‍රොෂේ දාගෙන එන්න. මෙන්න මේ විදිහට අපේ දැන් මෙන්න අන්තිම පිරවිල්ලට මම දාන්න හදන්නේ. මේ අන්තිම චේන් එකට මම මේ දානවා ත්‍රිබල් ක්‍රොෂේ එකක්. ඔන්න පළවෙනි ලූප් දෙකෙන් එළියට ගෙනාවා. දෙවෙනි ලූප් දෙකිනුත් එළියට ගෙනාවා. තුන්වෙනි ලූප් එකිනුත් එළියට ගෙනාවා. මෙන්න මේ විදිහට. ඔන්න බලන්න දැන් ත්‍රිබල් ක්‍රොෂේ ගොතපු එක. හරිද? මේක හරි ලස්සනයි ගෙතුවාම ත්‍රිබල් ක්‍රොෂේ වලින්. අපි ගොඩක් දිග උස තියෙන එකක් ගොතා ගන්න අපි පාවිච්චි කරන්නේ මොකද්ද? මේ ත්‍රිබල් ක්‍රොෂේ එකෙන් පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. හරිද? ඔන්න අපි ඊට පස්සේ මම පෙන්වන්නම් ඔයාලට දෙවෙනි පේලිය පටන් ගන්න කොහොමද කියලා. මම දැන් ඔයාලට කිව්වා ත්‍රිබල් ක්‍රොෂේ එකක උස සමාන වෙන්නේ චේන් හතරක දිගට කියලා. ඒක නිසා මම මෙතනට දානවා චේන් හතරක්. එකයි, දෙකයි, තුනයි, හතරයි. හරිද? ඔන්න හතරක් දැම්මා. හතරක් දාලා ඉවර වෙලා මෙන්න මේම අනිත් පැත්තට හරවනවා. හරවලා ආයෙමත් කරන්නේ මොකද? ඉස්සෙල්ල කරපු දෙයමයි දෙසරයක් පටලනවා. මේ චේන් වලට දාගෙන යනවා ඊට පස්සේ. ඔන්න පළවෙනි චේන් එකට දැම්මා. ඔන්න මේම ලූප් දෙකෙන් දෙකට එළියට අරගෙන ත්‍රිබල් ක්‍රොෂේ එක දාගන්නවා. හරිද? ඔන්නම දෙසරයක් පැටලුවා. මේ චේන් එකට දානවා. දෙකින් දෙකට මෙන්න මේම අරගෙන එනවා. ඔන්න ඔය විදිහට. මෙන්න මෙහෙම. චේන් එකට දැම්මා. එළියට අරගෙන ආවා. ලූප් දෙකින් දෙකට මෙන්න මේ විදිහට අපි එළියට ගේනවා.
මෙන්න මෙහෙම තමයි අපේ දෙවනි පේලිය හදාගත්තහනුත් එන්නේ. ඔය ඔන්න ඔහොම උසට එනවා. ඔයාලා දෙවනි පේලියත් අවසන් කරගෙන හදාගන්න. මේ මොකද්ද මම දැන් ඔයාලට කියලා දුන්නේ? ට්‍රිබල් ක්‍රොෂේ. හරිද? මම දැන් ට්‍රිබල් ක්‍රොෂේ ගැන කියලා දුන්නා. ඒක ගැන ඒකේ උස කොහොමද කියලා දුන්නා. මෙන්න බලන්න. ඔන්න දැන් සිංගල් කොෂේ කියලා දුන්නා, හාෆ් ඩබල් කොෂේ කියලා දුන්නා, ඩබල් කොෂේ කියලා දුන්නා, ත්‍රිබල් කොෂේත් කියලා දුන්නා. හරිද? මේ උස අණුව තමයි මේවා වෙනස් වෙන්නේ කියන එක පෙන්වන්න තමයි මම මේ ඔයාලට මේක පෙන්නුවේ. අපි මේ විදිහට ගෙතුම් ක්‍රම හතරම ඉගෙනගෙන ඉවරයි. තව ගෙතුම් ක්‍රම තියෙනවා. තව ගොඩක් තියෙනවා. ඒවා අපි ඉස්සරහා පාඩම්වලදී ඉගෙන ගන්න පුළුවන්. ඒ හැම එකක්ම බැඳලා තියෙන්නේ මේ ප්‍රධාන ගෙතුම් ක්‍රම හතරත් එක්ක. ඒක නිසා තමයි ප්‍රධාන ගෙතුම් ක්‍රම හතර මුලින්ම උගන්වලා හිටියේ. හරිද? අනිත් ඒවා අපි පාඩම්වල ඉස්සරහා නිර්මාණවලදී කරගෙන යනකොට අපිට ඒවා අල්ලගන්න පුළුවන්. අපි මේවා යටතේ තමයි ඒවා තියෙන්නේ. ඉතින් ඒක නිසා ප්‍රධාන ගෙතුම් වර්ග හතර අපි දැන් හොඳින් ඉගෙන ගත්තා. මේ ගෙතුම් හතරේ තියෙන වෙනස තමයි උස වෙනස් වීම. එකම දන්වැලකින් පටන් ගත්තට පිරවිලි ක්‍රම නිසා පිරවිලි හතර උසින් වෙනස් වෙනවා. දැන් මතක ඇති ඔයාලට සිංගල් ක්‍රොෂේකේ උස සමානයි චේන් එකක දිගට. හාෆ් ඩබල් ක්‍රොෂේකේ උස සමානයි චේන් දෙකක දිගට. ඩබල් ක්‍රොෂේකක උස සමානයි චේන් තුනක දිගට. ත්‍රිබල් ක්‍රොෂේකක උස සමානයි චේන් හතරක දිගට. ඒ වගේ උස අණුව තමයි මේ පිරවිලි හතර වෙනස් වෙන්නේ. දැන් ඔයාලා ස්ලිප් නොට් එක, දන්වැලක්, මැජික් රින් එකක්, ඒ වගේම ප්‍රධාන ගෙතුම් වර්ග හතරත් කොහොමද කරන්න කියන එක ඉගෙනගෙන අවසන් කරලයි දැන් තියෙන්නේ. ඊළඟට අපි මූලික ගෙතුම් ක්‍රම හුරු වෙන්න කරන නිර්මාණ කිහිපයක් කරන්නේ කොහොමද කියලා එකින් එකට මම ඊළඟ වීඩියෝස් වලින් ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට සුබ දවසක්.